आई बंद हुई बुते इतिंग अदापी रिविजन पांती है तावत एक वीडियो का क्या कदम है संबंध में ने इतिंग दे बुते आपी रिविजन पांती है दें सिद्धांत कारणों पालेवनी पार्ट में कथा कर ला युवर आई पार्क पाले परिमाव संबंध कोटर से ये वाके में रिविजन पांती है मैं मैंने कोटर प्रश्न पत्र देखा लिए वाला साक्षात्कार करा वाला अधमं बलापुरुत्व इन्हों मम हेमसती एक हम रिविजन पांती कथा करना स्पोर्ट टेस्ट है कर नहीं था अबे सामान्य सामान्य पांती पावत्तर दावा सकर उदयम देना टेस्ट पेपर के तमाम में स्पोर्ट टेस्ट एक अगल किया ने इधर में के बहुवर्ण प्रश्न विषय पहाकटा आसान प्रमाण एक तमाम दे बुते हम दावा सकर मावे कथा करने करप पारंग ඉතින් දුවේ පුතේ ඉතින් දැන් ස්පොට් ටෙස්ට් දෙකක් මන් දීලා තියෙනවා අපිට මේ පහුගිය සති දෙකේ මන් ඒක සාකච්ඡා කරන්න බැරි වුණා. ඉතින් මන් අද බලාපොරොත්තු වෙනවා පළවෙනි ස්පොට් ටෙස්ට් එක මේන් මේ විදිහට තමයි අපි ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දුවේ පුතේ මන් එක දවසකුත් කිව්වා මේ ස්පොට් ටෙස්ට් එකේ තියෙන ජීව විද්‍යාව සහ රසායන විද්‍යාව ප්‍රශ්න ටික ඔයාලා වෙනම පොතකට ගන්න අවශ්‍ය වෙනවා. නේද? बहुवर्ण पेपर के एमसीक्यू पेपर के प्रश्न दहाटकमें रसायन विद्या सह जीव विद्या अटते अभी वह प्रश्न दहाटे अभी अडुमतर में प्रश्न दास निवेदी उत्तर लिया प्रश्न दास मेव दूपते गिदरी लखनऊ उत्तर प्रश्न अभी मेन मे जीव विद्या सह रसायन विद्या प्रश्न अभी रिविजन पांडी स्पॉट टेस्ट हतलिस पाक भी लिए हतलिस जीव विद्या रसायन विद्या प्रश्न तो प्रश्न हारसियतर प्रमाण पूर्व ओके संहार बीट वो प्रश्न दह अट तुल मे अभी प्रश्न कीपयान पूर्व अभी हारसीय प्रश्न कीपया विभाग तीन प्रश्न दह अट तुल तीन पूर्वा ये हा समीप तीन पूर्व बहुवर्ण पेपर जीव विद्या रसायन विद्या प्रश्न तवत्तीमतरण पेपर्स जीव विद्या रसायन विद्या प्रश्न मुखद अभी मे बहुगीय ඒකට මේ අපි මං කියන විදිහට වැඩ ටික කරගෙන ගියොත් ඔයාලට බොහොම ලේසියෙන් යෑමේ හැකියාව තියෙනවා. ඉතින් දුවේ පුතේ එහෙනම් අපි පටන් ගමු ස්පොට් ටෙස්ට් 1 පළවෙනි එක මම මේක සාකච්ඡා කරනවා ඉක්මනට අපි සාකච්ඡා කරගෙන යන් බලන්න දිලීරවල සෛල පිටියේ සෑදී ඇති ප්‍රධාන සංඝටකය වන්නේ බලන්න අපි දන්නවා කයිටින් නේද බොහොම ලේසි උත්තරය අංක 3 හැඩය අනුව වෛරස් වර්ගයක් වන්නේ पॉलीहेड्रल उत्तर लैक्टोस पेनिसिलिन सुक्रेस अमीन लैक्टोस कार्बोहाइड्रेट पेनिसिलिन क्या दिलीर सुक्रेस क्या एंजाइम अमीन क्या अबे कार्बनिक संयोग मतलब මම මගේ අධ්‍යයනයෙත් එක්ක නේද මම උසස් පෙළ කරනකොට මමත් මෙන්න මේ වගේ තමයි ක්ලාස් ගිහිල්ලා මේ සර්ලා මේ විදිහට ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරගෙන යනකොට
අනිවාර්ය මට කවුරුත් කියලා තිබ්බේ නැහැ මෙන්න මේ දේවල් ලියා ගන්න කියලා නේද සමහරවට සර්ලත් සමහරවට උත්තර කියාගෙන යනවා හැබැයි මේ විදිහට ලියන්න කියන එක හැම වෙලාවෙම මතක් කරන්නේ නැහැ හැබැයි මට ඌමනාවක් තිබා මේ මම නොදන්න දේවල් ඔක්කොම වෙනම කොලයක සටහන් කරගන්නවා ඉතින් එන්නේ මේ විදිහට තමයි මම ඉගෙන ගත්තේ ඉතින් ඒ දේ තමයි මම අද ඔයාලට කියන්නේ ඉතින් ඒක නිසා මේ සියලු නොදන්නා දේවල් ඔයාලා සටහන් කරගන්න නේද සටහන් කරගන්න වෙනම වෙනම කොලයක සටහන් කරන්න මේකට ස්ටෙප් හරියක් ගහගන්න प्रोटीन निर्माण अवश्य प्रोटीन निर्माण ප්‍රෝටීන් නිර්මාණය වෙන්නේ එතකොට ඇමයිනෝ අම්ල වලින් ඇමයිනෝ අම්ල දෙකක් එකතු වෙන තැන තමයි පෙප්ටයිඩ් බන්ධනයක් හැදෙන්නේ. නේද? උත්තරේ අංක 1 ඇමයිනෝ අම්ල දෙකකි. ලිපිඩ නිර්මාණයට දායක වන මේද අම්ලයක් නොවන්නේ. අපි ලිපිඩ ගැන කතා කරනකොට සංතෘප්ත සහ අසංතෘප්ත මේද අම්ල ගැන කතා කරා. එතනදි මතක ඇති මෙන්න මේවා අපිට හම්බුණා. ලෝරික් අම්ලය, පාමිඩික් අම්ලය, මෙරිස්ටික් අම්ලය සහ ලිනොලෙයික් අම්ලය කියන ඒවා හම්බුණා. නේද? මෙතන z x y කියලා තියෙනවා මේකේද කොට පයිතගරස් ප්‍රමේය අපිට දාන්න තියෙනවා පයිතගරස් ප්‍රමේය අපිට කිව්වොත් කර්ණේ වර්ගය z වර්ගය සමානයි x වර්ග ධන y වර්ගය ඔන්න එක සම්බන්ධය. එතන බොහොම පැහැදිලිව තියෙනවා b කියන උත්තරේ හරි. ඒ වගේම මේකේ z කියන එක විතරක් උක්ත කරගත්තොත් අපි mx වර්ග ධන y වර්ගයේ වර්ගමූලය කියලා අපිට දාන්න පුළුවන් නේ z දුරු. ඉතින් ඒක හැදී දැන් d කියන උත්තරේ හරි. ඒ කියන්නේ b සහ d නිවැරදි b සහ d b සහ d කියන්නේ තමයි හැටියට උත්තර අංක 5 උත්තර අංක 5 තමයි නිවැරදි ඊළඟට කෝණයක ටැන්ජනාවේ tan tan කියන්නේ අපි දන්නවා tan අනුපාතය කියන්නේ සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය මොකේද නේද මේ සම්මුඛ පාදය බෙදන්නේ බද්ධ පාදය මොකේද ත්‍රිකෝණයක නිකම්ම නිකම් ත්‍රිකෝණයක් නෙවෙයි ඍජුකෝණී ත්‍රිකෝණයක් වෙන්නත් ඕන නේද ඍජුකෝණී ත්‍රිකෝණයක් වෙන්නත් ඕන එහෙනම් බලන්න මේකේ නිවැරදි උත්තරේ පළවෙනි එක තියෙන ත්‍රිකෝණයක සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය දෙවෙනි එක ත්‍රිකෝණයක බද්ධ පාදයේ බෙදීම කර්ණය ඒක කොහොමද වැරදිනේ ත්‍රිකෝණයක සම්මුඛ පාදයේ කර්ණය ඒකත් වැරදි හතරවෙනි එක ඍජුකෝණී ත්‍රිකෝණයක සම්මුඛ පාදය බද්ධ පාදයෙන් බෙදුවොත් ඒකනම් එහෙනම් නිවැරදි නේද උත්තරය අංක 4 වෙනවා උත්තරය අංක 4 වෙනවා ඊළඟ බලන්න අටවෙනි එක පහත OAB කේන්ද්‍රක කන්නේ AB වෘත ඡාපයේ දිග AB වෘත ඡාපයේ දිග හනවා ඉතින් ඡාප කොටසට දිග හොයන්නේ අපි දන්නවා ක්‍රම දෙකක් තියෙනවා නේද ක්‍රම දෙකක් තියෙනවා එකක් කෝණය රේඩියන වලින් දුන්නොත් අනිත් එක කෝණය අංශක වලින් දුන්නොත් නේද ඉතින් මම ගොඩක් වෙලාවට හදන්නේ මේ පුතේ දැන් අපි එකපාරක් කරලා මේ උසස් පෙළ කරන තීරණ නිසා අංශක ක්‍රමය ඇවිල්ලා ඕලෙවල් කාලෙත් ඉඳන් ඉගෙන ගන්න එකනේ අපි රේඩියන් වලින් හොයමු s = r θ නේද s = r θ එහෙනම් r කියන්නේ මේක හැටියට 7යි කියලා දීලා තියෙනවා θ අපි දන්නවා මේ කෝණේ අංශක 45 නම් φ බෙදීම 7 රේඩියන් නගය අංශක 45 රේඩියන් නගය නේද පැත්තකින් φ බෙදීම 4ක් වෙනවා නේද ඉතින් මෙන්න 7යි φ බෙදීම 4යි ඉතින් මෙතන සුළු කර ගැනීම අවශ්‍ය වෙනවා 7 වාරක් හතෙන් 22 එකයට හතරක් තියෙන්නේ මේ හතර කැපිලා ගියා දෙවරක් 11යි මෙතන 2යි 5.5යි 5.5 සෙන්ටිමීටර වෙනවා උත්තරය අංක 2 උත්තරය අංක 2 උත්තරය අංක 2 ඊළඟ ඉහත කේන්ද්‍රික කන්නේ වර්ගඵල ඉතින් කේන්ද්‍රික කන්නේ වර්ගඵලය හොයනකොට මම රේඩියන් සූත්‍රෙම ගන්නවා භාගයයි r වර්ග θ නේද වර්ගඵලයේ භාගයයි අරය 4 7 වර්ග 49යි θ 5 වෙදීම 4යි
5 වැඩිවීම 4යි මෙතන දානවා මම භාගයයි 49 වැඩි කිරීම 5 කියන්නේ ආපහු 22 එක යට 4 තියෙනවා දෙවරක් මෙතන 11යි 7 කරක් මෙතන 7යි 11 කරක් 7 77 වැඩිවීම 4 11 කරක් 77 වැඩිවීම 4යි කියන්නේ 1.0 නෑ 1.10 4යි නේද දරවෙන්නේ 37යි නේ තුනක් විතරයි 34ට 9යි 36යි එකක් විතරයි එතකොට 2.5යි 19 සම 2.5යි වර්ග සෙන්ටිමීටර් නේද වර්ග බලයක් අහන නිසා වර්ග සෙන්ටිමීටර් වෙන්න ඕන මෙතන තියෙන්නේ එකක් නිකම් සෙන්ටිමීටර් දින උත්තර පටලවා ගන්න එපා මේ මුදේ නේද උත්තර පටලවා ගන්න එපා 19 සම 2.5 බලන්න ඊළඟට පහත දියදී රූපයේ වර්ගඵලය කොපමණද පහත දියදී රූපයේ මෙතන තියෙන ත්‍රිපීසියම තින් ත්‍රිපීසියම වර්ගඵලය අපි දන්නවා නේද මතකයිදී සමාන්තර පාද දෙක එකතු කරන්ඩ දෙකෙන් බෙදුවා ලම්බෝසයෙන් වැඩි කරා එහෙනම් මම සූත්‍ර ලියන්නේ 4 ධන 3 බෙදන්න දෙකෙන් මේකේ සමාන්තර පාද දෙක හරියට අඳුර ගන්න ඕනේ මේක අනිත් පැත්තට තියෙන නේද මෙහෙම නේද සමාන්තර පාද දෙක වෙන්නතර මෙන්න මේ දෙක මේ තමයි ලම්බෝස වෙන්නේ නේද එහෙනම් 4 3 7 දෙකෙන් බෙදුවා ලම්බෝස ආපහු දෙකෙන් වැඩි කරා මෙන්න මේක මේ කැපිලා ගියා 7 කියලා එනවා උත්තරේ වර්ග මීටර වෙන්න ඕනේ නේද මීටරෙන් තියෙන්නේ ඊළඟට 11 වෙනි ගාන පහත දැක්වෙන සංවෘත රූපේ වර්ගඵලය අහන සංවෘත රූපේ වර්ගඵලය එතකොට ත්‍රිපීසියම් දෙකක් අනේ ත්‍රිපීසියම් දෙකක් නෙවෙයි පළවෙනි එක සමාන්තර ආශ්‍රයයක් මේක සමාන්තර ආශ්‍රයයක් ඊළඟ එක ත්‍රිපීසියමක් මෙහෙම තියෙනවා ඉතින් මේකේ අපි ගත්තා ත්‍රිපීසියම නම් මෙයා ආධාරකයේ වැඩි කිරීම ලම්බෝස ඒ කැපිටල් H ත්‍රිපීසියමේ ආධාරක වැඩි කිරීම ලම්බෝස ඒ කියන්නේ A වැඩි කිරීම H ට එකතු කරන්න ත්‍රිපීසියම ඒ ත්‍රිපීසියම එතකොට මේක සමාන්තර ආශ්‍රයයක් නිසා මෙයත් A ධන මේ කොටස අනිත් සමාන්තර පාදයේ B බෙදන්න දෙකට ලම්බෝස මේකේ සිම්පල් H කියලා තියෙනවා සිම්පල් H කින් වැඩි කරන්න එහෙනම් මෙන්න මෙහෙම උත්තරයක් බලන්න තියෙනවද කියලා AH ධන භාගයයි A ධන B වරක් H උත්තර අංක 3 වෙනි එක 3 වෙනි එක තමයි වෙන්න ඕනේ නේද 3 වෙනි එක තමයි වෙන්නේ ඊට බලන්න ඊළඟ එක පහත දැක්වෙන පැත්තක දිග 12 සෙන්ටිමීටර වන සමචතුරස්‍රාකාර පතුලක් සහිත ඍජු පිරමීඩයක් එහි අලදාරයක දිග සෙන්ටිමීටර 10 නම් මුළු පෘෂ්ඨ වර්ගඵලය නේද මුළු පෘෂ්ඨ වර්ගඵලය එහෙනම් මෙතන පිරමීඩයක මුළු පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ දුවේ පුතේ අපි දන්නවා පතුලේ වර්ගඵලයට එකතු වෙන්න ඕන නේද ත්‍රිකෝණාකාර හතරක හතර වැඩි කරනවා මං ත්‍රිකෝණයක වර්ගඵලය එහෙනම් පතුලේ වර්ගඵලය ගත්තොත් 12 ට එකතු වෙන්න ඕන හතරෙන් ගුණ කරන්න ඕන ත්‍රිකෝණයක වර්ගඵලය දෙකෙන් එකයි මේකේ ආධාරකයේ දීලා නැහැ නේද ආධාරකය නම් ගන්නකොට ලම්බෝස දීලා නැහැ එහෙනම් අපි ලම්බෝස හොයාගමු නේද ලම්බෝස හොයාගමු කොහොමද හොයාගන්නේ වෙනම ත්‍රිකෝණ වෙනම ඇද ගන්න මේ ඔයාලත් මෙහෙම ඇද ගන්න ඕන ත්‍රිකෝණයක් වෙනම ඇද ගන්න ටක් ගන්න ත්‍රිකෝණේ වේරදී මෙන්න මෙයා 12 කියලා දෙන පේනවා එතකොට එතකොට අනිත් එක මෙන්න මෙයා තමයි 10 ඇලදාරය නේද එහෙනම් අපිට මෙයානේ ලම්බෝස වෙන්නේ දැන් මේ තමයි ඇලදාරය එතන මෙතන ඉඳන් මෙතෙන්ද 6යි නේද මෙයා 10යි මෙයා 6යි නම් පයිතගරස් ප්‍රමේයයට අනුව මතක ඇති මෙයා 8ක් වෙන්න ඕන පයිතගරස් ත්‍රිකය නේද පයිතගරස් ත්‍රික කියලා කියන 8 6 10 නේද අම් දැන් මේවා ගත්ත ක්‍රමේ වැඩක් නැහැ නේද නේද ගත්ත ක්‍රමේ වැඩක් නැහැ වරණ මතක තියෙනවා නම් ටක් ගාලා MCQ වලට එහෙනම් 8යි එහෙනම් ආධාරකයේ 12යි ලම්බෝස 8යි ඒ වගේ ඒවා 4යි නේ එහෙනම් දැන් මේක සුළු කරගමු 144 ධන විතර දුරට ගහලා ඉන්නේ නැහැ නේද මෙතන 6යි
අටවරක් අය 48යි 48 ඒව 4ක් 192යිද නේද එතකොට 4යි 2යි 6යි 9යි 4යි 13යි 1යි 1යි 2යි 3යි 336යි වර්ග සෙන්ටිමීටර වෙන්නේ සුළු කිරීමේ ක්‍රමත් ඔයාලා ඉගෙන ගන්න ඕනේ දැන් මම මේ 48 ඒව 4ක් වැඩි කර එකපාරම 50 ඒව 4ක් 200යිනේ එතකොට 48යි කියන්නේ 50ට 2ක් අඩුයි 2 ඒව 4ක් අඩු වෙන්න ඕනේ 200න් 8ක් අඩු කරාම 192යි ආන් එහෙම ඔයාලා ඒ ගණිත සුළු කිරීමේ ක්‍රම අල්ලා ගන්න ඕනේ නේද හැම එකකටම කැල් එක භාවිතා කරන්න එපා මොකද කැල් එක භාවිතා කරන්න විභාග දෙනවා කැල් එක භාවිතා කරන්න දුවපතේ උත්තරේ හරියද කියලා චෙක් කරගන්න දැන් ඇවිල්ලා උත්තර හදන්න ඕන නේද අපි හැම වෙලාවෙම පුළුවන් තරම් සුළු කිරීම කරගන්න ඕන අරයි මේ යනවා ඊළඟට ඉහළ පිරමීඩේ ඍජු සාන ආ දැන් ඍජු සේනන් දැන් පිරමීඩේ අඳින්න වෙනවා අපිට මේ මොන බලන්න මොන පිරමීඩේ ඔන්න පිරමීඩය අල්ලා මේ දින කඩීරෙන් අදලා තියෙන ඍජු සේතපට නේද කඩීරෙන් අදලා තියෙන ඍජු උස දැන් කොහොමද ඒකට ඔතන සම්බන්ධ වෙන්නේ මේ මම මෙන්න මේ ඍජු උස සම්බන්ධ වෙන විදියට තවත් ඔන්න නිර්මාණයක් කරනවා මේ මොකද්ද එතකොට ආ මේ තියෙන්නේ එතකොට මේ තමයි අපි හොයාගත්ත නේද ත්‍රිකෝණාකාර මූණත් නේ ලම්බෝස මේක අපිට ආවා ලම්බෝස කියලා රටක් කියලා නේ ලම්බෝස 8යි මේ පැත්ත 12යි 12ක් නිසා මෙන්න මේක ඇවිල්ලා 6යි පොඩි කෑම එතනින් භාගයයි දැන් පේනවාද මෙන්න මෙතන ඍජු කෝණ ත්‍රිකෝණය 8යි 6යි මෙයා හරිය ලම්බෝස h කියලා මම දාන්න ඉතින් දැන් මෙයාට මම දානවා පයිතගොරස් ප්‍රමේය h වර්ගය ධන 6a වර්ගය සමානයි 8a වර්ගය එනං h වර්ගය කියන්නේ 8 වර්ගය 64ෙන් අඩු කරන්න 36ක් 14ෙන් 6ක් 8යි නේ මෙතන තියෙන්නේ 5ෙන් 3ක් 2යි 28යි h වර්ගය කියන්නේ 28යි එනං h කියන්නේ මූල 28ක් වෙනවා මම මෙහෙම ලියන්නම් 7 4 නේද එනං මෙතනින් ගන්න පුළුවන් 7යි 4 වර්ගමූල 2ක් නිසා එයා ලිය දෙනවා දෙකයි මූල 7යි නේ දෙකයි මූල 7යි කියලා එනවා දෙකයි මූල 7යි දෙකයි මූල 7යි කියන්නේ එතකොට බලන්න උත්තරේ අංක 2 උත්තරේ අංක 2 තියෙනවා හරි උත්තර ගහ ගන්න එපොත වැරදි අය මේව හදා ගන්න ළමං මේව දරුවනේ නේද මම දැන් වීඩියෝ එවලා තිනවා ගෙදෙට්ට තමන් උවමනාව තමන් දැඩි කරගන්න නේද මට දැන් මේක දුවේ පුතේ ඔයාලා කරනවද කියන එක හරියටම චෙක් කරගන්න බෑ හැබැයි අපේ දරුවෝ මේව අනිවාර්යෙන් හරියට කරන්න ඕන දෙයක් පුතේ මොකද එයාලට ටාගට් එකක් තියෙනවා නේද අපේ පන්ති දරුවන්ට ඉලක්කයක් තියෙනවා අපි කොහොම හරි මේ විභාගය උසස් පෙළ සමත් කරගන්න ඕන ඒ සාමාර්ථයක් ගන්න ඕන විශ්වවිද්‍යාල යන්න ඕන කියන එක. ඉතින් ඒක නිසා ඒ ධෛර්යය ඇති කරගන්න තමන්ට තව තියෙන මාස 8ක් නෑ නේද දුවේ පුතේ දැන් නේද දැන් මේ ජනවාරි පටන් ගන්නවා දැන් මේ සතියක් තව සතියක් විතර තියෙන මේ විවාහ මේ දෙසැම්බර් මාසෙ ඉවරෙන්න හරියටම අගෝස්තු වෙනකොට විවාහ ගියන අගෝස්තු මුල ඒතර මාස 7යි හරියටම තියෙන්නේ. ඉතින් දුවේ මේ මාස 7 හරියට තමන්ගේ හිත ධෛර්ය කරගෙන උත්සාහ කරන්න තමන්ට බැරි වෙන එකක් නෑ නේද? තමන්ට බැරි වෙන්නේ නෑ කවදා කොහොමද උත්සාහ කරන්නේ නම් මේ ටික කරන්න. ඒක නිසා මට නිතරම හම්බෙන්නේ නැති නිසා ඔයාලා කරනවද නැද්ද කියන එක ගැන හොයලා බලන්න බෑ. තමන්ට තමන් අවංක වෙලා තමන්ගේ හිත හදාගෙන නේද තමන්ගේ මේ ඉලක්කය නේද මේ මට අරන් යන්න නෙවෙයි තමන්ගේ අනාගතේ තමන් හදා ගන්න ඕන දේ පුතේ නේද හරි බලන්න දේ නම් 14 වෙනි එක අරේ ආරණ අර්ධ ගෝලයක් ඒ මත ඇති උස h වන ඝන ඍජු හේතුවකින් සැදි පහත සංයුක්ත ඝන වස්තුවේ පරිමාව මේක පරිමාව අහන්නේ ඉතින් බොහොම ලේසි සංයුක්ත ඝන වස්තුවක් ඉතින් අපි දන්නා හේතුවක පරිමාව නේද එහෙනම් පරිමාව කියන්නේ කේතුවේ පරිමාව ධන අර්ධගෝලයේ පරිමාවනේ අර්ධගෝලයේ පරිමාව කේතුවේ පරිමාවයි අර්ධගෝලයේ පරිමාවයි වෙන්න ඕන
එහෙනම් බලන්න ඡේදයේ පරිමාව කියන්නේ අපි දන්නවා 3 n 1යි පතුලේ වර්ගඵලය වැඩි කිරීම ලම්බ උස නේද ඡේදයේ පරිමාව 3 n 1යි පතුලේ වර්ගඵලය වෙන්නේ වෘත්තයක් තියෙන 5r වර්ගය array r වන එකන්නේ ලම්බ උස වෙන්නේ කෙලීම දිලා දිනා h දැන් අර්ධගෝලය කියන්නේ අපි දන්නවා 3 n 2යි 5r ධනයි මේ වතර තියෙනවා සූත්‍ර නේද දැන් බලන්න මේකේ උත්තරයක් තියනවාද කියලා ආනිකම් තියෙන දැන් මේ හැදිර 3 2 5r ගණයේ ධන 3 1 5r වර්ගය කියන්නේ උත්තරය අංක 5 වෙනි එකනේ කෙලීම දීලා තියෙනවා උත්තර. එහෙම කිසිම අමාරුවක් නැහැ. කෙලීම දීලා තියෙනවා උත්තර පැහැදිලිව. හරි. බලන්න ඊට පස්සේ 15 වෙනි ගාන මිනුම් උපකරණ සම්බන්ධ ගණන් ටිකක් තියෙන ඊළඟට එක්තරා වර්ණීය පරිමාණයක් ස්ථනායත්තේ 0.5ක කොටස් වලින් මිලිමීටර කොටස් වලින් ක්‍රමාංකිත ප්‍රධාන පරිමාණයේ කොටස් 24ක් සමාන කොටස් 25කට බෙදෙමින් කුඩා කුඩා මිනුම අහනවා. අපි දන්නවා කුඩා මිනුම සූත්‍රය නේද කුඩා මිනුම කියන්නේ වර්ණීය එක කුමී සමානයි ප්‍රධාන පරිමාණ කොටසක දිග බෙදන්න ඕන වර්ණියේ කොටස් ගණනින් සූත්‍ර දැන්න නැත්නම් ඩග්ගල් ලියව ගන්න උදේ නේද ප්‍රධාන පරිමාණයේ කොටසක දිගින් දිග බෙදන්න ඕන වර්ණියේ කොටස් ගණනින් එහෙනම් ප්‍රධාන පරිමාණයේ කොටසක දිග ගත්තොත් මේක කියන ප්‍රධාන පරිමාණයේ 0.5න් තියෙන්නේ මිලිමීටර 0.5න් තියෙන්නේ එහෙනම් කොටසක දිග මිලිමීටර 0.5යි කොටස් 3 වර්ණියේ කොටස් 25කට බෙදලා තියෙන්නේ එහෙනම් දුවේ පුතේ මෙහෙම කරන්න පුළුවන් 0.5 කියන්නේ දෙකෙන් එකනේ නේද දෙකෙන් එක නිසා මෙන්න මෙතන මම දාන දෙකෙන් එක. එතකොට මේ 25ත් මේ යටටම තමයි ආයේදී මෙහෙම. එහෙනම් එක යට 50යි කියලා එනවා. එක යට 50යි මිලිමීටර. එක යට 50 මිලිමීටර කියන උත්තර අංක 5 වෙනි එක වෙනවා. උත්තර අංක 5 වෙනි එක. නේද? දැන් අර මේක සුළු කර කර ඉන්නේ නැහැ. නේද? උත්තර MCQ වල බලන්න ඕනේ. මොකද දීලා තියෙන උත්තරේ. ඒ උත්තරේට ගැළපෙන එක තමයි අපි හොයාගෙන යන්න ඕනේ. නේද? නැතුව අපිට ඕන උත්තරේ දාලා වැඩක් නෑ විභාගෙදී අපිට ඕන උත්තර දාන්න බෑ MCQ වල විශේෂයෙන්ම අපිට ඕන උත්තර දාන්න බෑ එයාලා දෙන උත්තර අපි හොයා ගන්න ඕන කොහොම හරි රයිට් වීදුරු පැටියේ ඝනකම මැනීමට සකස් කරලා වර්ණීය කැලිපරක මිනුමක් දක්වනවා වීදුරු පැටියේ ඝනකම ඉතින් ඝනකමෙන් පේනාදී ප්‍රධාන පරිමාණය අපි කොහොමද පාඨාංකයක් ගන්නෙ වර්ණීයයෙන් පාඨාංකයක් ගන්නකොට ප්‍රධාන පරිමාණ කියවීම ඒකට එකතු කරන්න ඕන වර්ණීයයේ සම්පාත කොටස් ගණන ඒක වැඩි කරන්න ඕන කුඩාම මිනුමෙන් අන්නේ කාර්කට එකතු කරාට පස්ස තමයි සම්පූර්ණ පාඨාංගයම ලැබෙන්නේ. එහෙනම් මේක ඇරෙද්දී ප්‍රධාන පරිමාණ කියවේ මිලිමීටර 2යි. සමපාත කොටස් පේනවාදී ඒක 4ක් කියලා දිනනේ. සමපාත කොටස් 4යි මේක කොටස් දිගක් කරගන්න අපි මේක කුඩා මිලිමෙන් ගුණ කරනවා මේ කොටස් 10ක එකක්. 10ක එකක් නිසා මිලිමීටර 0.1 වෙන්නේ කුඩා මිලිමු. ඒක අපි දැනගෙන තියෙන්න ඕන. 2යි මිලිමීටර ධන 0.4යි මිලිමීටර ඒ කියන්නේ 2.4 මිලිමීටර. දැන් බලන්න උත්තරයක් තියෙනවද කියලා එහෙනම්. 2.4ක් නෑ. හැබැයි සෙන්ටිමීටර වලින් තියෙනවා. සෙන්ටිමීටර කරන්නේ කොහොමද? මිලිමීටර 10ෙන් බෙදන්න ඕන. 10ෙන් බෙදනකොට වෙන්නේ මේ දශම ස්ථානේ මෙහෙ දෙනවා. 0.24 සෙන්ටිමීටර. එහෙනම් එහෙම උත්තරයක් අන්න තියෙනවා. උත්තර අංක 2. නේද? උත්තර අංක 2. උත්තර අංක 2. ඊළඟට බලන්න පහක් දැක්කේන අණු ස්පර්ශ කළ විට වර්ණීය කැලිපර සටහනකි එහි මූලාංක වර්ධන. ආ මොන මූලාංක වර්ධනද මේක තියෙන්නේ? මේක තියෙන දුවේ පුතේ ධන මූලාංක වර්ධන. කොහොමද ධන මූලාංක වර්ධක් කියලා හොයාගන්නේ? ධන මූලාංක වර්ධක ලක්ෂණ තියෙනවනේ කීපයක්. එකක් තමයි ධන මූලාංක වර්ධයේ තියෙන්නේ මෙයානම් ප්‍රධාන පරිමාණයේ බිඳුව මෙන්න මේකට දකුණු පැත්තේ තමයි වර්ණීය පරිමාණයේ බිඳුව තියෙන්නේ. ඔක තමයි ප්‍රධානම ලක්ෂණය. නේද? ධන නම් දකුණු පැත්තේ තියෙන මේ ප්‍රධාන පරිමාණ බිඳුව මේ වර්ණීය පරිමාණ බිඳුව ඒක දකුණු පැත්තේ තියෙන්නේ නේද එහෙනම් ධන මූලාංග දෝෂය කොහොමද ධන මූලාංග දෝෂය ගණනය කරන්නේ පාඨාංකයක් ගන්නා විදිහටම තමයි එහෙනම් ප්‍රධාන පරිමාණයේ කියවීම බලන්න ඕන ප්‍රධාන පරිමාණයේ කියවීමක් නැහැනේ බිඳුවයි එහෙනම් සමපාත කොටස් ගණන 2.4යි ඒක 4යි නේද 4 මේක කුඩා මිනුම කොටස් 10 එක 0.1 මිලිමීටර කුඩා මිනුම එහෙනම් බිඳුව ඇසම 4යි
මිලිමීටර් ධන මේ දෝෂයේ ධන එහෙනම් මේ දෝෂයේ ධන නම් නිවැරදි පාඩාවේ ගන්න මේක අඩු කරන්න ඕන එහෙනම් මිලිමීටර් දශම 4ක් වන අතර ඉන් ගන්නාද ධන විනුවෙන් මූලාංක දෝෂය අඩු කළ යුතුය උත්තර අංක 1 උත්තර අංක 1 ඊළඟට බලන්න ඊළඟ එක ඉස්කුරපු ආමානයක අන්තරාලයේ මිලිමීටර් දශම 5ක් වන අතර එයි වට පරිමාණය කොටස් 50කට බෙදා ඇත. එතන මේ ප්‍රශ්නේ පොඩි අඩුපාඩුවක් තියෙනවා දුවේ පුතේ. දැන් කුඩා මෙනුව කියලා අහලා හදා ගන්න එතන. අහන්නේ කුඩාම මෙනුව. නේද කුඩා මෙනුව වෙන්නේ. එතකොට අපි දන්නවා කුඩා මෙනුව කොහොමද වෙන්නේ මයික්‍රෝමීටර එකක මයික්‍රෝමීටර එක කුඩා මෙනුව හොයන්නේ. අපි දන්නා අන්තරාලය අන්තරාලය බෙදන්න ඕන වෘත්තාකාර පරිමාණ කොටස් ගණනේ වෘත්තාකාර පරිමාණ කොටස් ගණනේ මම කැටියෙන් ලිව්වේ අන්තරාලය මේකේ දීලම තියනවා දශම 5යි මිලිමීටර් වෘත්තාකාර පරිමාණ කොටස් 50යි මේක වේදිකාව 0.1 මිලිමීටර් බොහෝමයක් නේද බොහෝමයක් මයික්‍රෝමීටර ස්කෲප් ප්‍රමාණවල උඩාමිනු 0.1 තමයි වෙන්නේ දෙවි පුතේ සමහර වෙලාවට ගණි ගැටළු වල උඩාමිනු වෙනස් කරලා දෙන්න පුළුවන් දැන් බලන්න මේක ඊළඟට අන්තරාලයේ මිලිමීටර එකක් වට වෘත්තාකාර පරිමාණ සමාන කොටස් 50කට බෙදා සාදාගත් ස්කෲප් ප්‍රමාණය හනු සම්පාදනයේදී අවස්ථාවයිලු මේකේ සත්‍ය වෙන්නේ මොකද්ද කියලා අහනවා එහෙනම් මේක දෝෂ අවස්ථාවක් නේ තියෙන්නේ කොහොමද දෝෂ අවස්ථාවක් කියන එක කියන්නේ මේ හනු එකිනෙකට ස්පර්ශ වෙලා තියෙන්නේ. හනු සම්පාත වෙනකොට පෙන්නන පාඨාංකයක් කියන්නේ අනිවාර්යෙන්ම මෙතන දෝෂයක් තියෙනවා. මොන දෝෂයක් හරි තියෙනවා. නේද? එතකොට මේකේ ඉස්සෙල්ලාම දෝෂය හොයන්න කලින් කුඩා මිනුම හොයාගන්න වෙනවා. මේකෙත් මම කුඩා මිනුම හොයනවා. කුමි. අන්තරාලයේ මේකේ මිලිමීටර 1යි. කොටස් ගණන 50යි. දැන් අර කටපාඩමට වගේ වෘතා මේ මයික්‍රෝමීටර එකේ 0.1 කියලා හිතා යන්න එපා. නේද? අනිවාර්යයෙන්ම චෙක් කරන්න කුඩා මිනුම. මේ බලන්න මේ ගැටියට එතකොට නම 0.02 මිලිමීටර කියලා එන්නේ. ආනවංකුව ඒකයි. බොහොමයක් කියලා 0.01 හැබැයි මේකේ දීලා 0.02 කුඩා මිනුම. එහෙනම් දැන් පුළුවන් අපිට මේකේ දෝෂය හොයන්න. මේකේ තියෙන මොන දෝෂයක්ද? ඍණ දෝෂයක්. කොහොමද ඍණ දෝෂයක් අපි හොයාගන්නේ? ඍණ දෝෂයක් අඳුනා ගන්න. එතකොට අපි දන්නවා මේකේ ප්‍රධාන අක්ෂයට දැන් වර්ග මේ මයික්‍රෝමීටර කියන ප්‍රධාන අක්ෂය කියලා කියන්නේ මේනේ මෙන්න මේ ප්‍රධාන අක්ෂයට ඉහළින් තමයි මේ වෘත්තාකාර පරිමාණයේ බිංදුව තියෙන්නේ ඉහළින් තිබ්බොත් ඍණ පහළින් තිබ්බොත් ධන නේද ඔක තමයි ලක්ෂණ දෙක මතක තියාගන්න දුවේ පුතේ මේව මතක නැත්තම් කරුණාකරලා දුවේ පුතේ මේවා ලියාගන්න නේද කරුණාකරලා ලියාගන්න එහෙනම් මේක ඉහළින් තිබ්බොත් ඍණ මේක පහළින් තිබ්බොත් ධන එහෙනම් මේක තියෙන්නේ ඉහළින් ඍණ දෝෂයක් කොහොමද ඍණ දෝෂය කරන්නේ මුලින්ම නේද ඍණ දෝෂය ගණනය කරන්නේ කොහමද මුළු කොටස් ගණන හොයා ගන්න ඕන වෘත්තාකාර පරිමාණය නේද අපිට නැත්නම් ලියා ගන්න වෘත්තාකාර පරිමාණයේ මුළු කොටස් ගණන ඕකෙන් අඩු කරන සමපාද කොටස් ගණන ඒ එන උත්තරේ වැඩි කරනවා කුඩාම මෙන්නේ කුඩාම මිනුම් ගුණ කර ගන්න. එහෙනම් වෘත්තාකාර පරිමාණයේ මුළු කොටස් මේ ගැටියට පේනවද? 50යි තියෙන්නේ. කොහොමද 50ක් කියලා බලාගත්තේ? එහෙනම් මේකේ 50ක් කියලා කියන්නේ 45 ළඟට ඊළඟට බිංදුව තියෙන්නේ. එහෙනම් 45 ළඟ බිංදුව කියන්නේ අනිවාර්යයෙන් 50යි තියෙන්නේ. සම්පාද කොටස් බලන්න 45 පහ වෙලා තියෙන 46 47 48යි. ආ දැන් මේකේ කුඩාම මිනුම් ගුණ කරන්න අන්න අර කුඩාම මිනුම් 0.2. එහෙනම් 2යි 2 වැඩි කිරීම 0.2 කියන්නේ 0.4 මිලිමීටර් බිඳුව 4 මිලිමීටර් එහෙනම් දුවේ පුතේ මෙන්න බිඳුව 4ක් වෙන එකක් තියෙනවා එකම උත්තරය තියෙන්නේ මේක ඍණදී නිසා අනිවාර්යයෙන් මොකද කරන්න ඕන ධන ශෝධනයක් සිදු කරන්නේ එකතු කරන්න ඕන උත්තරය අංක 5 වෙනි එක වෙනවා නේද උත්තරය අංක 5 වෙනි එක ඉතින් මේ සම්බන්ධ නොදන්න දේවල් ඉක්මනට ලියා ගන්න පුතේ නේද ඊළඟට සෙන්ඩ් 20 වෙනි ප්‍රශ්නේ උෂ්ණත්වයේ මනින ගමන SI එකක නේද උෂ්ණත්වය මනින SI එකකගේ අපි දන්නවා කෙල්වින් කියලා නේද කෙල්වින් තමයි මනින එකකගේ වෙන්නේ 21 පදාර්ථයේ අවස්ථා විපර්යාසයක් නොවන්නේ අවස්ථා විපර්යාස පිළිබඳ තාපය පාඩමේ තියෙන පුතේ
අපි විස්තරාත්මකව කතා කරා හැබැයි මේවා අවබෝධයෙන් ඔයාලට උත්තර දෙන්න පුළුවන් අවස්ථා විපර්යාසයක් කියන්නේ අවස්ථා තියෙන උදේ 3යි මොනවාද ඝන ද්‍රව සහ වායු නේද ඝන ද්‍රව සහ වායු මේ මේයින් එක් අවස්ථාවකින් පදාර්ථයන් ඒ තවත් අවස්ථාවක් බවට පත් වෙනවා නම් නේද අපි කියන එක පදාර්ථයේ අවස්ථා විපර්යාසයක් එතන මේ කැටියට එහෙම අවස්ථා විපර්යාස ටික මම ඩග්ගාල මෙතන මතක් කරන්නම් නේද අපි වාඩිම කරනකන් ඉන්න වචනේ එතකොට වලට ගොඩක් දැනුම එකතු වෙනවා පාඩම කරන දවස් වලට එතකොට ලේසි අපිට නේද එහෙනම් මෙන්න මේ විදිහට අපි ගමු එහෙම එන්න මේ ඝන ද්‍රව වායු ඝනය ද්‍රවණයකට අපි කියනවා විලයනය විලයනය ද්‍රවයක් වායුවකට කියනවා අපි වාෂ්පීකරණය මේ අවස්ථාව තියෙන මෙතන වාෂ්පී භවණය කියලා එකකුත් තියෙනවා ද්‍රවයක් වාෂ්පීකරණ වාෂ්ප වායු රේඛ එහෙම නැත්නම් ඊට පස්සේ ඝනයක් කෙලින්ම ද්‍රව නොවි වාෂ්ප වෙන්න පුළුවන් අපි කියන එකට ඌර්ධව පාතනය ඌර්ධව පාතනය දැන් මේක අනිපතර සිද්ධ වෙන්න පුළුවන් අනිපතර ක්‍රියාවලිය වෙන්න පුළුවන් වායු ද්‍රව වෙන්න පුළුවන් අපි කියන එක වායු ද්‍රව වෙනවා නම් ගණී භවණය ද්‍රව ඝන වෙන්න පුළුවන් අපි කියන හිමායනය ඒ වගේම වායු ද්‍රව නොවේ ඝන වෙන්න පුළුවන් නේද වායු ද්‍රව නොවේ ඝන වෙන්න පුළුවන් මේක අනිපත ප්‍රති ඌර්ධව පාතනය ප්‍රති ඌර්ධව පාතනය ඉතින් ඔන්න ඔය ටික තමයි අවස්ථා විපර්යාස අවස්ථා විපර්යාස කියන්නේ ඒකට උදේ 6යි නේද නම් තියෙන අවස්ථා විපර්යාස වල 6යි එහෙනම් මෙන්න මේ 6 හැර වෙන මොකක් හරි තියෙනවා නම් අන්න ඒක තමයි උත්තරේ එහෙනම් මේක ඇරෙන්න මොකක්ද උත්තරේ චූෂණය කියලා තියෙන නේද උත්තර අංක 4 මේක උදේ ඩග්ගා ලියා ගන්න නේද දැන් නැත්නම් ලියා ගන්න අවශ්‍ය වෙනවා 22 වෙනි ප්‍රශ්නේ බලන්න පහසනම් කවර බලකුලකය ශුන්‍ය සම්ප්‍රයුක්තයක් කිසි විටක ලබා දීමට අපහසුත්වේද ශුන්‍ය සම්ප්‍රයුක්තයක් දෙන්නේ නැත්තේ කුමන බලකුලකයේද කියලා අහන්නේ ඒ කියන්නේ බලය බිඳුවක් වෙන්නේ නැත්තේ බලයක් නැති වෙන්නේ නැත්තේ ඒ කියන්නේ බලයක් වස්තුවක් මත බලයක් සම්පූර්ණයෙන් නැතුව යනවා එහෙම නැතුව යන නැත්තේ මොන අවස්ථාවද කියලා අහන්නේ එහෙනම් මුදේ බලන්න මෙහෙම දැන් මේ වගේ ගානක අපි තර්ක කරන්න ඕන හොඳට නේද තර්ක කරන්න ඉගෙන ගන්න ඕන නේද අපේ දරුවන් නිකම්ම උත්තර වලට ඉරි ගහන්න විතරක් නෙමෙයි අපි ඉගෙන ගන්න නේද අපි තර්ක කරන්න තමයි ගන්නන්නේ නේද අපි තර්ක කරන්න ඉගෙන ගන්න ඕන කොහොමද බලන්න මේක තර්ක කරන්නේ දැන් මෙහෙම හිතන්නකෝ දැන් බල තුනක සම්ප්‍රයුක්තය බල තුනක හරි ඕනම අපි කියවනේ දැන් බල දෙකක සම්ප්‍රයුක්තය ගන්නවා බල දෙකක සම්ප්‍රයුක්තය ගත්තොත් ඔය බල දෙකේ සම්ප්‍රයුක්තය අපි හොයන්නේ අපි p වර්ග සූත්‍රය දාන්නේ නේද අපි r සමානයි p වර්ග දාන q වර්ග දාන 2p q cos θ ඕනම අවස්ථාව පොදු අවස්ථාවක් ගත්තොත් එතකොට බල දෙකක් වස්තුවක් මත ක්‍රියා කරනකොට මේකේ උපරිම සම්ප්‍රයුක්තය ලැබෙන්නේ කොයි අවස්ථාවකද උපරිමයක් ලැබෙන්නේ බල දෙකක සම්ප්‍රයුක්තය උපරිම වෙන්නේ බල දෙක එකම දිශාවට ක්‍රියා කරනකොට ඒ කියන්නේ p ධන q p ධන q මේ බල දෙකේ සම්ප්‍රයුක්තය අවම වෙන්නේ මේ බල දෙකේ සම්ප්‍රයුක්ත බලය අවම වෙන්නේ කොයි වගේ අවස්ථාවකද මේ දෙන ප්‍රතිවිරුද්ධ ක්‍රියා කරනකොට. ඒ කියන්නේ P ඍණ Q නේ. එතකොට මේ තමයි උපරිම සහ අවම. නේද? මේ තමයි මුතේ නම් බල දෙකකට ලැබෙන්න පුළුවන් උපරිම සම්ප්‍රයුක්තේ මේ අවම සම්ප්‍රයුක්තේ. නේද? එතකොට දැන් බලමු මෙහෙම. මම ගන්නවා මේ පහ. පළවෙනි උත්තරේ ගන්නම්. බල දෙක තියෙන 5යි 5යි. අතුන්ගේ වලත් පහයි. මේ බල දෙක තියෙන පහ පහ පහ. මම මේ තුනෙන් දෙකක් ගන්නවා ඉස්සෙල්ලාම. කැමති දෙකක් ගන්නවා. කැමති දෙකක් ගන්න. දෙකක් අරගෙන මේ බල දෙකේ උපරිමය ගන්න. මේ දෙකේ උපරිමය කීයද මට? උපරිමය 10යි. මේක අවමය බිඳුවයි. මේ දෙන්නගේ සම්ප්‍රයුක්තයේ උපරිම බලය 10යි අවමගේ බිඳුවයි. එතකොට ඒ දෙක අතර තියෙන ඕනම ගැක් එන්න පුළුවන් නේද පුතේ නේද එතකොට මේ දෙන්නට මේ බල තුන තියෙන විදිහ අපි දන්නේ නැහැ මේ බල තුන
වස්තුවක් මත මෙහෙම 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 තමාට තියෙන්න පුළුවන්. හැබැයි තියෙන ක්‍රමයක් අපි දන්නේ නැහැ. හැබැයි මේ තුන් දෙනාගේ සම්ප්‍රයුක්තය නේද? අපි මේ දෙන්නේකේ මේ දෙන්නේකේ සම්ප්‍රයුක්තය වෙන්න පුළුවන් උපරිමගේ තමයි මෙන්න 10 අවමගේ බිංදුව. දෙන්නේකේ සම්ප්‍රයුක්ත උපරිම වෙන්න පුළුවන් 10 අවමගේ බිංදුව. ඒ දෙක අතර තියෙන්න පුළුවන් ඕනමගයක්. මොකද මේ දෙන්න සමහරට මෙහෙම ලඟ වෙලා තිබ්බොත් එකම දිශාවකට තිබ්බොත් මේ වගේ ළඟ වගේ මේ බල දෙක තිබ්බොත් මෙන්න මේ බල දෙක ටිකක් 10ට ආසන්න ගැයක් තියෙන්න පුළුවන්. හරියටම එකම පැත්තට ක්‍රියා කරොත් මේ දෙන්න උපරිමගේ 10යි. දැන් ඊට මෙහෙට මෙහෙට වෙනස් වෙන මේ දෙන්න මේ 10 දැන් ටික ටික අඩු වෙලා මේ 10 සහ බිංදුව අතර අගයක් තමයි ওই බල දෙකට එන්න පුළුවන්. හරි? 10 සහ බිංදුව අතර අගයක් තමයි එන්න පුළුවන්. දැන් එතකොට තුන්වෙනි බලයේ මේකේ 5යි. තුන්වෙනි බලයේ 5. එතකොට තුන්වෙනි බලය කියද එක්කෙනා මෙන්න මේ උපරිමය සහ අවමාගය අතර එක්කෙනෙක්. නේද? තුන්වෙනි බලය කියන්නේ උපරිමය සහ අවමාගය අතර එක්කෙනෙක්. එතකොට දුවේ පුතේ මෙන්න මේ දෙන්නගේ සම්ප්‍රයුක්තයෙන් නේද මේ දෙන්නගේ සම්ප්‍රයුක්තයෙන් මෙන්න මේ 5 කියන එක බිංදුව කරන්න බැරිද පුළුවන්ද? මේ දෙන්නගේ සම්ප්‍රයුක්තයෙන් මේ 5 කියන එක නැති කරලා ගන්න පුළුවන් නේද? ඇයි දැන් අපි හිතුවොත් මෙහෙම මෙන්න වස්තුව 5 තියෙන්නේ මෙන්න මෙහෙම. 5 තියෙන්නේ මෙහෙම. එතකොට අර දෙන්නගේ සම්ප්‍රයුක්තය මෙහෙම ක්‍රියා කරලා හදනවා මෙතනින් 5. ඇයි හදන්න පුළුවන් නේ? මොකද මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය 10 සහ බිංදුව අතර අගයක් නේ තියෙන්නේ. එතකොට 10යි 0යි අතරනේ 5යි ඉන්නේ. එතන 5ක් හදපු ගමන් මෙන්න මෙයාට මේ කැපිලා ගිහිල්ලා අන්න සම්ප්‍රයුක්තේ බිංදුව. අන්න සම්ප්‍රයුක්තේ බිංදුව. මම හිතනවා පැහැදිලි ඇති කියලා. අපි තව උදාහරණයක් ගමු. ඒ කියන්නේ ඔබ බිංදුව කරන්න පුළුවන්. නේද බිංදුව කරන්න පුළුවන්. මම තව උදාහරණයක් ගන්නම්. තව ටිකක් පැහැදිලි කරන්න මේක. මොකද දුවේ පුතේ මේක හරියට තේරුම් ගන්න ඕන. නේද ඊට පස්සේ වල බොහොම ලේසි. අපි දුම් මෙහෙම එකක් මම ගන්නවා මෙතන තුන්වෙනි එක ගන්නම්කො ටිකක් මේ තුන්වෙනි එක ගන්නවා තුන්වෙනි එකේ තියෙන 10 මේ 5 10 10 5යි 10යි 10යි 5යි 10යි 10යි දැන් මම මෙන්න මේ දෙන්නෙක් සලකන ඉස්සෙල්ලා මේ දෙන්න සලකන්න ඔයාලට පුළුවන් මේ දෙන්න හරි සලකන්නත් පුළුවන් හරි එවකට කැමති දෙන්නෙක් සලකන්න මම මේ දෙන්න සලකනවා ඉස්සෙල්ලා දැන් මේ දෙන්නගේ උපරිමාගය කීයද? ඒ කියන්නේ උපරිම මේ දෙන්නගේ උපරිම සම්ප්‍රයුක්ත බලය එන්න පුළුවන් උපරිම සම්ප්‍රයුක්ත බලය තමයි එකතුව 15. මේ දෙන්න යම් දිශාවකට ක්‍රියා කරලා එන්න පුළුවන් අවමගය කීයද? අවමගය මේකෙන් මේක අඩු වෙන්න ඕන වැඩි මේකෙන්. එතකොට අවමගය 5යි. උපරිමේ 15යි අවමගය 5යි. නේද? අවමගය 5යි. එහෙනම් තුන්වෙනි බලය විදියට තියෙන්නේ 10ක්. මේ බලන්න මම අදිනවා. තුන්වෙනි බලය අපි දු මේ මේ පැතර ක්‍රියා කරනවා කියන්නේ නියුටන් 10ක්. තුන්වෙනි බලය නියුටන් 10ක් තියෙනවා. දැන් මෙතන නැති කරන්නේ මම ශුන්‍ය කරනවා කියන්නේ මේ 10 නැති වෙන්න ඕනේ. මේ දෙන්න මේ යම් යම් දිශාවලට ක්‍රියා කරලා එන්න පුළුවන් අගේ පරාසය තමයි මේ තියෙන්නේ. 15 හෝ 5 අතර අගයක් එන්න පුළුවන්. 15 වෙන්නත් පුළුවන්, 12 වෙන්නත් පුළුවන්, 10 වෙන්නත් පුළුවන්, 9 වෙන්නත් පුළුවන්. ඊළඟට 4 3 4 3 වෙන්න බෑ. 6 7 5 වෙන්න පුළුවන් මෙහෙම. හැබැයි වෙන්න බෑ 15ට වඩා වැඩි අගයක් වෙන්නත් බෑ. 5ට වඩා අඩු අගයක් වෙන්නත් බෑ. ඉතින් දුරුපුදී මේ අතර අගයක් නේ 10 කියන්නේ. මෙයා දෙන්නගේ සම්ප්‍රයුක්තය 10 වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මෙහෙම මේ දෙන්නගේ සම්ප්‍රයුක්තේ 10ක් හදපු වෙලාවේ අන්න මේ පද්ධතියේම සම්ප්‍රයුක්තේ මොනවා වෙනවද? බිංදුව වෙලා යනවා. නේද? මේ පද්ධතියේම සම්ප්‍රයුක්තේ බිංදුව වෙලා යනවා. එහෙනම් මෙන්න මේ බලකොලේකටත් බලුවන් පද්ධතිය ශුන්‍ය කරලා දාන්න. නේද? පද්ධතිය ශුන්‍ය කරලා දාන්න පුළුවන්. දැන් බලමු තව එකක්. තව එකක් බලමු. අපි බලමු මේකේ තියෙන පස්වෙනි උත්තරය ගන්න.
පස්වෙනි උත්තරේ ගත්තොත් මේකේ තියෙන බල තුන 5යි 10යි 20යි මොන බල තුන 5යි 10යි 20යි මම මෙතන අර බල දෙකක් සලකනවා මේ දෙන්න සලකනවා ඉස්සෙල්ලා දැන් මම බෑදෙන්නේ මේ දෙන්නගේ උපරිම වගේ යන්න පුළුවන් කියන උපරිම සම්ප්‍රයුක්තේ 15යි අවම අගය 5යි මේ දෙන්නා මොන යම් හෝ දිශාවකට ක්‍රියා කරලා උපරිම වෙන්න පුළුවන් එකම දිශාවකට ක්‍රියා කරන්නේ උපරිම සම්ප්‍රයුක්ත බලය වෙන්නේ 15 අවම අගය 5 නේද අවම අගය 5 දැන් තුන්වෙනි බලය විදිහට තියෙන 20 ඔන්න මේ 20 වෙනි බලය අපි දැන් නිව්ටන් 20ක් මේ පැත්තට ක්‍රියා කරනවා දැන් දැන් මේ නිව්ටන් 20 කියන එක ශුන්‍ය කරන්න ඕන නිව්ටන් 20 ශුන්‍ය කරන්න නම් මේ පැත්තට නිව්ටන් 20 ඇති වෙන්නේ නැහැ නේද මේ පැත්තට නිව්ටන් 20 ඇති වෙන්න ඕන දැන් මේ පැත්තට නිව්ටන් 20 ඇති වෙන්නේ මේ බල දෙකෙන්නේ ඉතිරි බල දෙකෙන් නැති වෙන්න ඕන දැන් ඉතිරි බල දෙකෙන් මේ පුතේ ඇති වෙන්න පුළුවන් උපරිම වාගේ කියද නේද ඉතිරි බල දෙකෙන් ඇති වෙන්න පුළුවන් උපරිම වාගේ මේකේ 15යි 20ට යන්න බෑ කොයිම වෙලාවකවත් උපරිම වාගේ 15යි ආය අවමගේ තියෙන්නේ අවම එක 5 කියන්නේ ඉතින් කොහොමද 20 වෙන්නේ නැන්නේ නේද උපරිමයටම යන්න පුළන්නේ 15ට විතරයි දුවේ පුතේ එහෙනම් මේ පැත්තට දැන් 20 නෙවෙයි ඇති වෙන්නේ උපරිමයේ 15යි දැන් පේනවද මේ උපරිමගේ ක්‍රියා කරා මෙන්න මේ පැත්තට දැන් තවත් නිව්ටන් 5ක් තියෙනවා තවත් නිව්ටන් 5ක් තියෙනවා මෙන්න ඒ කියන්නේ මෙන්න මේ බල කුලකය කවදාවත් සම්ප්‍රයුක්තේ 0 වෙන්නේ නැහැ මේක කවදාවත් 0 වෙන සම්ප්‍රයුක්තයක් නැහැ මේක චලනය වෙනවමයි නේද මොනියම් මොදිෂා චලනය වෙනවා නිව්ටන් 5කින් ඉතින් අන්න ඒක තමයි දුතේ නම් තියෙන්නේ මේ මේක තමයි එනවා 0 සම්ප්‍රයුක්තයක් දෙන්නේ නැති බල කුලකය දැන් මම හිතනවා වලට පැහැදිලි කියලා මම හිතනවා නේද පැහැදිලි ඇති කියලා හිතනවා තවත් මොනියම් හෝ මේ සම්බන්ධව ගැටලුවක් තේරුන්නේ නැත්නම් මට පොඩ්ඩක් ආය දැනුවත් කරන්න මම ඊළඟ එකකින් නැවත පැහැදිලි කරලා දෙන්නම් එහෙනම් උත්තර අංක පස්වෙනි එක තමයි වෙන්නේ නේද පස්වෙනි එක වෙන්නේ හදා ගන්න ඉක්මනට හරි බලමු ඊළඟ එක 23 වෙනි එක තියෙනවා දුවේ පුතේ xy ආධාරක දෙකක් මත තිරස්ස රඳවා ඇති ඒකාකාර දණ්ඩක් රූපේ පෙන්වන ඇත මෙන්න මේ විදිහට දක්වලා තියෙනවා එකේ මේ දෙය තියෙන PQR ST නේද PQR ST එතකොට මේක කියනවා මෙන්න මෙහෙම ආධාරක දෙකකුත් තියෙනවා x සහ p සහ s වල xy කියලාම දාලා තියෙනවා නේද මෙයා x මෙයා y දැන් මෙයාල කරන්නේ මෙන්න මේ y කියන ආධාරකයේ s සිට t දක්වා චලනය කරනවා මෙයා මෙහෙට චලනය කරන මෙන්න මේ ආධාරකයේ දැන් මොකද වෙන්නේ කියලා අහනවා මේක තියෙන x මගින් දන්න මත ඇති කරන ප්‍රතික්‍රියාව දැන් අපි දන්නවනේ මෙතනින් මෙහෙම දන්න මත ඇති වෙනවනේ උඩට බලය නේද r1 r2 ඕම් බල දෙකක් ඇති වෙනවනේ දැන් මෙන්න මේ බල දෙක මොකද වෙන්නේ කියලා මෙයා මොකද වෙන්නේ මෙයා මොකද වෙන්නේ දැන් අපි දන්නවා දෙවිපති ප්‍රායෝගිකව ගත්තොත් නේද ප්‍රායෝගිකව ගත්තොත් මෙහෙම දැන් අපි දුම් කොටයක් උස්සගෙන ඉන්නවා කියලා දෙන්නේ කොටයක් උස්සගෙන ඉන්නකොට මෙයා මෙහෙම ළඟට ළඟට වෙන්න වෙන්න මොකද වෙන්නේ මෙයාට තියෙන අමාරුව අපහසුව මොකද වෙන්නේ අඩු වෙනවා මෙයා ළඟට ළඟට එන්න මෙයාට තියෙන අපහසුව අඩු වෙනවා නේද හැබැයි මෙයාට තියෙන අපහසුව එතකොට වැඩි වෙනවා යා බර ටිකක් දරා ගන්න වැඩි මෙයා වැඩිපුර දරාගෙන ඉන්නා මෙහෙට එනකොට නම් එනම් අනිත් පැත්තට යනකොට මොකද වෙන්න ඕන මෙයා මෙහෙට යනකොට දැන් නේද මෙයාට තියෙන අපහසු අඩු වෙන්න ඕන අපහසු අඩුයි කියන්නේ ප්‍රතික්‍රියාව කියන එක දැන් අඩු වෙනවා r2 අඩු වෙනවා නේද r2 අඩු වෙනවා
මෙයා එතකොට R1 මොකද වෙන්නේ? R1 අන්න වැඩි වෙනවා. මෙයා ඈතට යනකොට මෙයාට දැන් දැනෙන බර ප්‍රමාණය වැඩි වෙනවා. බර ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ මේ ප්‍රතික්‍රියාව වැඩි R1. ඕන විදිහට හිතලා අපිට ගන්න පුළුවන් ඕක. නේද හිතලා ගන්න පුළුවන්. ඉතින් මේක ගණනය කිරීමකින් කරන්නත් පුළුවන් දුවේ පුතේ. ඕන නම් බලන්න නේද? චෙක් කරලා බලන්න පොඩ්ඩක් මේ මේ මැදින් දා ගන්නකො W කියලා බාරක්. W කියලා බාරක් දා ගන්නකො සමතුලිතතා මූලධර්මයට අනුව නේද මේක සමතුලිතයි නේද? සමතුලිතතා මූලධර්මයට අනුව R1 ධන R2 සමානයි W. ඕකනේ අංක 1 පළවෙනි සමීකරණය. ඊළඟට මම ඝූර්ණයක් ගන්නවා. මේ ලක්ෂයක් වටා x වටා ගමු ඝූර්ණයක්. gx සම්ප්‍රයුක්ත ඝූර්ණේ බිඳුවක් වෙන්න බෑ සමතුලිත නිසා නේද? ඝූර්ණේ බිඳුවක් වෙන්න ඕන. මෙයාගෙන් ඝූර්ණයක් ඇති වෙන්නේ නැහැ. w වරක් මේ පැත්තට. මම මෙහෙට අරන් තියනේ නම් මේ පැත්තේ ඇති කරන ඝූර්ණය මෙහෙට සමාන වෙන්න බෑනේ. මේ සමතුලිත නිසා සමාන වෙන්නේ. මෙහෙට තියෙන ඍණ ඝූර්ණයක්. ඍණ w වාරයක් මම දුර ගන්නම්කො මෙහෙන් මේ. දුර ගන්නම් මේව සමානයි කොටස් a a a a සමාන කොටස් නිසා 2a. ඊළඟ මෙහෙ පැත්ත ධන ඝූර්ණය ධන r2 වාරයක් 3a සමානයි බිඳුවයි. දැන් මෙතනින් බේරනවාද මේ a2 කැපිලා යනවා. r2 සමානයි වෙනවද ඔය පුතේ 2a w බෙදීම 3යි. ඔයි මේ පළවෙනි අවස්ථාව මෙහෙම තියෙනකොට හරි මෙතන ආදේශ කරොත් r1 එනවා r1 එනවා w ඍණ r2 ඒ කියන්නේ 2යි w බෙදීම 3යි 3යි 2ක් 1යි නේද? එතන එක ගියම 1යි එහෙනම් w බෙදීම 3ක් කියලා එනවා. ඔන්න අගයන් දෙක ආසන්න වශයෙන් ගත්තොත් මෙතන එනවා 0.6ක් w විතර. මෙතන එනවා 0.3යි w වගේ. ඔන්න ආසන්න වශයෙන් උත්තර දෙන්න. දැන් බලන්න මේක අනිත් පැත්තට දාලා දැන් නේද? දැන් මම ඉස්සලා ගිය විදිහට දැන් මෙහෙම වෙන්න ඕන. දැන් මෙහෙම වෙනවද කියලා බලන්න. දැන් මම මේ දානවා මෙයා දැන් මෙන්න මෙයා වරි පරිහෙට දානවා. එයි දැන් මෙයා චරණය කරනවා නේද? දැන් ආධාරකේ මෙතන මෙතනින් ඇති වෙන්නේ R2. ආපහු සරයන් ගන්න අර විදිහට. මේක වෙනසක් නැහැ පළවෙනි සමීකරණය ඒකමයි. මෙයාගෙන් දැන් ආයෙත් ගන්නවා මේ වටා ගුරුණය. මම මෙතන ලියන්නම් ඒක හරි. g ඝූර්ණය x වටා ගන්නවා වාම වර්ග ඝූර්ණය ආපහු ඍණ නේද බිඳුව වෙන්න බෑ ඝූර්ණය නේද සමතුලිත නිසා ඍණ w වාරයක් 2a ධන දැන් මොන r2 ද වායි වාම වර්ග ඝූර්ණය වාරයක් දැන් ලම්බ දුර 4i මේ මෙතන නම් මෙතනම 4i ලම්බ දුර සමානයි බිඳුව ඔන්න ආපහු මේකට මේක කැපිලා ගියා r2 සමානයි 2i w බෙදීම ඍණ එක ධන වෙනවනේ යහපත තරම් ගියාම නේ 2i w බෙදීම 4i ඒ කියන්නේ w බෙදීම 2i 0.5 w r2 0.5 නම් අන්න r1 r2 w නිසා r1 0.5 අද මොකද වෙලා තියෙන්නේ බලන්න මේ මෙහෙට යනකොට r2 මොකද වෙලා තියෙන්නේ r2 මෙන්න r2 ඉස්සෙල්ලා 0.6 හිටියේ 0.6යි w හිටියේ 0.6යි w ඉඳන් දැන් 0.5යි w දක්වා අඩු වෙලා මෙන්න r2 අඩු වෙලා අපි කියන්නේ r2 අඩු වෙලා r1 0.3 හිටියේ දැන් 0.5 වෙලා වැඩි වෙලා හා මේ විදිහට හදලා පෙන්වන්න පුළුවන් දුවේ පුතේ නේද? ඉතින් මෙන්න මේ තර්ක කිරිල්ල නේද? තර්ක කිරිල්ල අපි හරියට ඉගෙන ගන්න අවශ්‍යයි නේද? හේතු සාධක සහිතව අපි ඔප්පු කරලා පෙන්නන්න ඕන. භෞතික විද්‍යාව කියන්නේ ඒක නේද? භෞතික විද්‍යාව නිකන් කටපාඩමෙන් මේ උත්තර දාන්න බෑ. හදන්න ඕන අපි නේද? අපි අනිවාර්යයෙන්ම මේ විදිහට තර්ක කරොත් තමයි අපේ බුද්ධිය වැඩි වෙන්නේ නේද? අපිට අනිත් ප්‍රශ්න අපිට බොහොම පහසුවෙන් විසඳ ගන්න පුළුවන් මේ හරියට මේ ෆිසික්ස් කොටස නේද? හරියට මේ විදිහට ඉගෙන ගත්තොත්. රයිට්. එහෙනම් දෙවියෝ පුතේ උත්තරේ වෙන්න ඕන මොකද්ද? x මගින් ඇති කරන ප්‍රතික්‍රියාව දැන් වැඩි වෙනවා. r1 නෙමෙයි x වැඩි වෙනවා y වලින් ඇති කරන ප්‍රතික්‍රියාව වැඩි වෙන උත්තර අංක 2 2 උත්තර අංක 2 හරිද කියලා බලන්න ඕන 24 වෙනි එක වස්තුවක් තිරස් මේසයක් මත තබා ඇත මේකේ ඝර්ෂණ බලය නේද ඝර්ෂණ බලයේ විචලනය අපි දන්නවා තීරණ ඕටලෙම දීලා දිනන දුවේ පුතේ උත්තර අංක 3 වෙනි එක වෙන්නේ නේද උත්තර අංක 3 වෙනි එක වෙන්නේ
දැන් 25 වෙනි එක බලය සම්බන්ධ තවත් ගැටලුවක් තියෙන්නේ බලන්න ගන්න මෙතන පොඩි අඩුපාඩුවක් තියෙනවා දෙවියනි මේ ත්‍රිකෝණවල එකකවත් දීලා නැහැ දිශාව දීලා නැහැ දිශාව වෙන නිසා පොඩ්ඩක් ඇඳගමු නේද දිශාව පොඩ්ඩක් ඇඳගමු මේ විදිහට පළවෙනි එකේ තියෙන එතකොට මෙහෙම 8 6 2 ඊළඟ එකේ 8 6 14 ඊළඟ එකේ 8 6 10 ඊළඟ එකේ 8 6 10 අන්තිම එකේ 8 10 නේ 8 6 10 නෝ උත්තර පහ තියෙන්නේ संप्रयुक्त හරියට නිකන් පයිතගරස් ප්‍රමේය දානවා වගේ. ඉතින් 8යි 6යි නම් අනිවාර්යෙන්ම වෙන්න ඕන 10යි. එහෙනම් මෙන්න මේ ටික තමයි වෙන්න ඕන. මේවා එන්නේ දැන් කතිර. එහෙනම් මේ තුනෙන් එකක් වෙන්න ඕන. මේ තුනෙන් දැන් දිශා චෙක් කර ගන්න ඕන. අපි දැන් බල ත්‍රිකෝණ නියමයට අනුකූල වෙන්න ඕන. නේද බල ත්‍රිකෝණ නියමයට අනුකූල වෙන්න ඕන. එතන මෙන්න මේක මෙන්න මේ උත්තරේ මීතර ටික දා ගන්න හරියට මේ විදිහට මෙහෙම තියෙන්නේ. මේක මේ විදිහට මෙහෙම संप्रयुक्त निरूपण එයා නතර කරන දණි ඉහළට පටන් ගන්නවා ඊළඟ එක්කෙනා උන අනුපිළි වෙනින්වත් පාදමකින් නිරූපණය කරනවා ආරම්භක සහ අවසාන තැන් දෙක යා කරලා දින රේඛාවෙන් තමයි සම්ප්‍රේප්තෙන් නිරූපණය වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ත්‍රිකෝණ තියෙන්න ඕන. එහෙනම් මේක තමයි නිවැරදි එක උත්තරය අංක 3 වෙනි එක හදාගන්න. නේද 3 වෙනි එක. 26 අන්තිම එක බලන්න දිලීර පිළිබඳ අසත්‍ය වන්නේ නේද දිලීර පිළිබඳ අසත්‍ය වන්නේ උත්තරය වෙන්න ඕන මොකද්ද උත්තේ? සෝනාස්තික සෛලී සංවිධානයක් පවතී හරිනේක විය ප්‍රධානතම වියෝජකයන් කණ්ඩායම එකත් හරි බොහෝ දිලීර මුතෝපජීවී වෙනවා එකත් හරි සමහර දිලීර පරභෝෂිත වෙන අතර සමහර දිලීර ප්‍රභාසංශලේෂී හැටියාව තියනවලු ඒක වෙන්න බෑ කවදාවත් නේද උත්තරේ 4 වෙනි එක සමහර දිලීර වලට ප්‍රභාසංශලේෂී හැකියාව කියන එක වැරදි දිරුවෙකුද එහෙනම් උත්තරේ 4 වෙනි එක වෙන්නේ රයිට් ඉතින් නියමිතව ඔන්න අපි ප්‍රශ්න 26ක් කතා කරා බලන්න 26න් තවන් කීයක් හරිද කියලා චෙක් කරලා දාගන්න උත්තරේ ඉස්සරහින් जीव विद्या प्रश्न प्रश्न सह उत्तर उत्तर प्रतिक्षेप उत्तर अभी प्रतिक्षेप उत्तर पाठ නේද මොකද දැන් සත්‍ය අසත්‍ය වගන්ති වල අපි සත්‍ය දේවල් මෙන්න අසත්‍ය දේවලු දැනගන්න ඕන නේද ඉතින් ඒක නිසා ඒවා උත්තර පාද ලියලා හරි උත්තරේ මාක් කරලා ප්‍රශ්න ටික පිළිවෙලට හදාගන්න මේ පළවෙනි එක ඉඳන් එහෙනම් මුදේ අපි ඊළඟ වීඩියෝ එකකින් නැවත හම්බෙමු එතකන් ඔබට සුබ දවසක් ආයිබෝවන්